ද අප මත්‍රකාව html කියගන භාෂාව හැබැයි එක ප්‍රමලයකන භාෂාවක් නෙමි එක පිට පත් ලේකන භාෂාව ස්කිප්ටිං ලන්ජ එකක් කියලා කියන මේ පාවිච්චි කරන්න එම වෙබ්බඩ වියක ආකෘතිය හදාගන්න සම්පූර්ණම අපිට සට එක හදලිවරන්න HTML ලොලින්ම් බෑ කියන කොවලු මතක තියාාගන්න HTML විතරක් දැගෙන වබස දන්න අදන්න පුළුම. මේ අප ඉන්ටර එක දකින ාතති බසයිට හදන්න HTML විතරක් දැනග HTML කිය ප ති හද න්න පාචි කරන එකක් වෙතරයි. පිටුවේ ප්‍රාන පෘති ි HTML ලින් අදන්න පුළුව. එට පස පිටුව ඇතුල වෙන ජාති තාව ති ග න්න ඉටන් HTML. ඒකනයක් කියලා කිව්වාහම ඒක ගොඩාත් HTML වට ආේනික වච්චන වලින් තමයි සමන්න්නිත වෙලා දී. HTML ඒකනක ඇතුළි තියනෙන HTML වට ාව . අපි සාම්‍ය HTML වෙපඩවියක් නිර්මාණය කරනකොට HTML පාවි්චි කරලා. ඒකට වෙනම ෆෝල්ඩරගක් හදාගෙන ඒක ඇතුළි මේදේ වල්ටික කරගෙන යනවනන් තමයි හොඳ. එදිමන් වෙබ් කියල ෆෝල්ඩර හදාගරන්න කිස්සරල්ලා. සමන මේ පාවිච්චල බෙබඩ නිර්මාණය කරන්න මුද කාග අපට පාවිච්චි කරන්න පුළන්විිවිද. පොෆෙෂනල් සොෆ්ය තියෙනන එකඒක. ඔයඩෝි පැකෙන්ජ එකගේ තියනෙන ද්‍රීමිව වගේවා ඊට පස්සේ කොම්පෝසර් ලග්‍රිෆන් සේඩට එකක සොෆටය වර්ගක තියනවා. ඉති මේ සොෆ්ටය වලින් අපි දේකට එනවට වඩා HTML ගැන මූලික අවබෝධයක් ගන්න නාම. අපි HTML කෝ් කරන්න න පක වගේ ෙක් ඩිට ර එකක් පාච්චි කර. සරලව තින ොක් හරි ටෙක් ඩට රක් පාච්චි කර අපිට නිර්ණ කරන්න ළ හ පුර ුවන තමයි හොඳ ඉසරලා ස්ස ර න්න ල අතම ඒ ෝ ය එකක් පාච්ි කරන්නතුව ෙක් ඩ රගින්ම්ම ලකු එකක් හදන්නක් පුළුවන් ැරින. න ල හද ී ොහරි නොදුකාගගේ පාවිච්ි කල හදන තමයි ඇතටම. සාර්ථක වෙබඩයක් නිර්මාණය කරද්දිී මිතු කාංක පාවිච්චිරය එක හොඳයි. නමුත් අපි අපේ දෙමේ පුරුදු එන්නන මේ වැඩේ කරන්නේ ඇකත් අපි මූලික වශයෙන්ට කේත කරනයට පාවිච්චි කරන්නේ න පක එක ෙක් රැක් සිම්පල් ෙක් රේ එකක් මං සාමාන්‍යෙන් අපි ගාතති න නෝට පඩ් එක එනත නොට ප ල එක උුණන පාච්චි කරන්න පුොල මං කියලා දෙන්නේ යන්නේ ච්ි ක මේ වැඩ කරන හට නො පල එකෙද අපි ට කෝඩ් තවටික ක්ලසට කරල බලන්න ොළන්හර කෝඩ්ල වෙනම කෝඩ් අපි කියනේ බරප් කරගන්න පුළුව හින්ද. එති අපි නොට් ප්ඩෙන් ක්කරන්න හ ල න්න නොට පෑක කිය කිව්වාම මේ නොට පැට්ඩ එක පාවිච්චි කරනවා අපි HTML තැක්් ලියන්නේ එකෙද අපි සාමාන්‍යෙන් වේපිටුවක ප්‍රධාන කොටස්තික මේ නො ප්ඩගේ ඉස්මතු කරන්න ඕ. මොකද ජ න ්‍රාන කොටස් කියලාලි වැලූ ද ේජක ෝපන් කරන්න අපි දාව තියන බ අ රිරක් හරහන බ බ්‍රස හරන්න ේජ ෝපන් කරන්න. දර මම මොක්කරි ම් ස් බුක් ලොගින්න් ේජක ෙන්න්න. මේ තියෙන්නේ ේජ එකක ස්වරූපයක් තමයි යට පේන තියෙන්. මේක ලියනන්න පාවිච තිය කෝඩ. ත ල් ගිය මේ තින බේජ ගිය ච ෝඩ හරි එතකට මේ කෝඩ්ඩ ඇතුළේ අන්තර්ගත වෙලා තියනෙන විවිධ දේවල් තියෙනවා මම මීට වඩාතවටිගක් වෙන පපිටුවගින් ගන්න තවටිගක් සරල උදාහරයගින් මේකම ගම්ම අපි මේ ඕපන්න වෙලා තියෙන වින්ඩෝයක මේක කෝඩ අපි බැලුවත් මේ කෝඩ් වල තියෙනවා හෙඩර් සෙක්ෂන් එක කියලා කෝඩ් වගය බයි තමයි හෙඩ සෙක්ෂ එක තියෙන කෝඩ් ඒ වගේම මේක තියනවා බොඩි සෙක්ෂන් එක කියලා කෝඩ් වගය ත වේපේ් එකක් නිර්මාණය වෙන්න හෙඩ්ඩ එකයි බොඩි එකයි උපයෝගි කරගෙන හිස සහ කද කෝටසු. මේි වෙබ්බ එක ෝපන් කරගත් හම අපිට පේන මේ හැම දෙයක් මේ කන්ටෙට් ඔක්කොම තියෙන්නේ බොඩ එක හෙඩ එකේ තියනවා අපිට සාමාන්‍යය පෙන්නන්නේ නහැ හෙඩ එක ඇතුළේ තියන විශේෂ දේවල්. අප කියන මීට යින් ෆර්ේෂන් තියනවා ස්කිප් යනවා ස්ටයිල්ස් යනවා ොඩක් ජාති මේක තියනවා. මේ ගන යනෙ වැඩිපුරම ස්කිප් පේන ති. ස්ිප්ලියපුවා තියනවා. ස්ක්‍රප් ගැ අපි කතා කරන්න නෑම මෙතනද. ක් එක තියන එක දෙයක් ගැනපි කතා කරනවාටයිට් ලක ද මේ පේජකරග හිල්ල අප හෙඩසෙක්ෂන් එක දිහා ැලුවොත් මේක මම කෝඩ් ෝපන් කරලා මේක හෙඩ සක්ෂන් එක බැලොත් මේ හෙඩර් සෙක්ෂ එක තියෙනවාටයිට් එක කියල එකඒටයිට් ලගෙන් තමයි මේ ෆෙස්බුක් බ්ලොගන් ඕ සයින් කියන නම ඇවිල්ල තියෙන් ඉතින් අපි ඔන්න ඔය ටික ගැන මූලික වශයෙන් මේකෙති කතා කරන්න බල හොද කරන්න කියලා ම වෙේජ එක කෝපන් කරගෙනරි නො පඩ කෝපන්රගෙන මේ නොට් ප් එක කෝඩි කරන්න යන්න අපේ වේේ් එකට ගැලපෙන විදිහට බන් ටයිප් කරනවා මේක විවිධ ටැක්්වාර්ගම කියලා ගාන හෙඩ් කියල ගාන ඊට පස්සේ හෙඩ එක ඉවරයි කියල ගාන එළඟට බොඩියක පටන්ගන්නවා කියලා මේම ගාන ොියක ඉවරයි කියලා එකක් දානවා. එටස HTML ලේකනේ ඉවරයි කියන්න අය මේ එකක්ද. ඇ මේ ඉවරයි කියන එක ඉදිරිපත් කරන්නේ ඉස්සරහට ඇල රක්පා ච්චිකල ඉවරයි කියන්න එන් ඉින්න එක. ආරම්භය සාම්‍ය විදියට ගන්න. වෙබ්බඩිය ප්‍රධාන කොටස් දෙකාපිට නිරෝපණය කරන්න පුළුවන් මෙන්න මේ හෙඩය එකයි පෝඩිය එකයි කියර. හෙඩයක ඇතුළේ තියෙන දෙයක් විදිට අපි ඉගන ගන්නවා හෙඩයක ඇතුේ තියන දෙයක්ටයිට් එක මොකදද මේටයි් ලක්යන් මේකට දාන්නම්කෝ helloෝ මේ දාන්න ම මයිවෙබ් කියල ටයි් එක ට් එක මෙතනින් මං ඉවරගල් ඊළඟට මම බොඩි කියන සෙක්ෂන් එක ඇතුළි ලියනවා helloෝමවෙබ් මම්ම එකක සෙව් කරන්න ඕනද HTML ලේකනයක් හැමවෙලාවම එස්ශන් එකක් තියාගෙනින් නො .ht කිය. html කියලත්තියන HTMLML කියලත්තිේ HTML ලේනයක් විදිහට අපිට මේක සව් කරන්න ඕන අපි මේ සෙව් කරන්න ඕොන සව් ස් මොකක් ලෙසද සෙව් කරන්න ඕට HTML එකක් විරම ඩෙස්කොප් එක බ් කියල ෆෝල්ඩර එක හදදාගත්තා මේ වෙප් කියයන ෆෝල්ඩර එක ෝපන් කල මේ එකක ඇතුලට මේ සෙව් කරන්නය නොවා මේකට මම නමදානවා ඉන්ඩෙක්.ම කියලා දාලා තමයි මම මේ සෙව් කරන්න තැම මේ නෝට් පෙක් ලෝස් කරනවා මම ඕපන් කරලා බැලුවොත් ෝල් ර එක මේ ෝල්ඩර එක ඇතුළේ ඉndeෙක් HTML කියලා මමර හදාගත්තු වෙබ් පිටුව දකින්න හම්බ වෙනවා මේකට ඩ ලික්කරෝත් ඔට වෙේ් එක කෝපන් වෙලා තියෙනවා පෙනෙයි. ඒක ටයිට් මයිබ් ඒ තමයි අරම මතන කෝඩින් වලින්දාාපු ටයි් ටයිට් මයිබ් සහය වගේම බොඩි එක ඇතුළ Helloෝ ස්මයි බ් කියන වචන ස්ලේ වෙන ක අයාට දැන් තේරෙන ඇති වේේජ් එකකාර බොඩි කියන සෙක්ෂන් එක ඇතුළි ලියනේව තමයි අපිට වෙබ් පේජගේ දකින්න හම්බවෙන්න තපි තවදේ එක ඇතුත් කරන්න ඔන්න ඔයාට කරන්න තියන ලේසියෙන්ම මේ ඉන්ndeෙක්කෝඩට රයි් ලික් කරලා ඕන්වි නො පෑඩගෙන් දෙන නොට පෑඩ්ඩගෙන් මේ ඕප වන්න දෙවා හෝඩ කෝට්ි තමයියින් වෙන්න තැන් ඔයාට ලේසියම මෙතන්ට තවමක් හරි එටරන්න පුන් හෙලෝ වෙබ් මං එට කරල මේ ගෑටර තවය කත්දානවා හෙලෝවල් හෙෝ හෙෝට කියෙලදා දල සේහු කරගන්නවා දැන් නිකම්ම සේව්රනන් හරි දැන් සේව් ඇසල් යන්න ඕන්නෑ අපි ඉින්දෙක්. HTML වලන නිකම සේවුරන. ඊට පස්ස මේ ෙෂ් කර බලනවා වෙේජ මට මෙ තනින් ්‍රෙස් කරන්න පුළුවන් බටන එකෙ එහමනැත්ත බොඩ් වල්ට පච්ක ැ ්‍ර්කක් ොට හෙෝට කියන වචනය ඒක ඩිස්ලේවා හැබැයිට වලදී අපි වෙප්පේජ්ජක ඇතුළේ කියන්න ඇති කිසිමදයක් බ්‍රවසරකින් දකි හම්බ වෙන්න එකන මම හෙලෝටල් කේ අටරූලක ලිවට එක වෙප්පේ්ජක අයටරූලට යන්නේ නෑමක යටරූලට යන්න ඕන්න අපි කිය නෝනේක ගැන්. එතකොට අපිට තවමොකක් හරි HTML එිමට පාවිච්ි කරන්න පුළුවන් දැකොට මංඔ ාපපු එලිමට එකෙන් වෙන්න යට රහලට ගෙනියනවා ලයින් රේ එක බරේක් ටක් එක. ඔොය විදිට අපිට වෙබ්ේ් එක ආපෘතිකරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් මේ HTMLම කියනෝ. මේ තමයි HTML.ඉති HTML කෝඩ අපි ඇති වැරදියටටයිප් නොත්ම නොවේයිද. තැ ිRරග මංහතතින් වැරදියටට BRර ද B කිය ටයි. දැමක්වෙයිද දැඉතිං එර කියල ජාති අප පවෙන්න බRරකින් වෙච්චවැඩි වෙන්නේේද. හැබැයි එර කියල ජාතියක් කොයිවතාවද නෑම එරාෙන. අදල් කාරය සිද්ධ වෙන්න තු යනෝ විතරයි වෙන්න වැරදිීර ටයිපුණු එකද අපි හැම්මලායම අපි ගණගන්න හැම එලිමට එකක්ම නිවැරදිව පාවිච්චි කරන්න ඉගනගන්න ඕ.ම මෙතන දැන්ට ාරය එකක්දන්න. ඉතින් අපි පිස්සල්ලාම බලමු හඳනා ගැනීමක් විදිට HTML කියන මොකක්ද කියල් මාතෘකාව HTML එක ඇයටතේල යන්න HTML යනු වෙබ්බඩවි නිර්මාණය කිරීම සඳහා භාවිත කරන සම්මත භාෂාවවේ HTML යන්නෙහි තේරුම Uh, textෙ mark language යන්නයි මේකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් අධිපාට අධිපාට සංලක්ෂණ භාෂාව කියල කියන්න පුළුවන් අධිපාට සංලක්ෂණ භාෂාව කියල අපි මේට කියන. හියිපටෙක්ස් මාකප් ලැන්වේ යන්නයි මෙමකින් වෙබ්බඩ වියක ආකෘතිය විස්තර කරයි. HTML භාෂාවේ විවිධ මූලාංග අපි එලිමන් කියල ඉංග්‍රීසින් කියනවා රාශියත් අන්තර්ගතව ඇත මේවා මගින් වෙප්පිටුවේ අන්තර්ගත ඕනෑම දෙයක් අවශ්‍ය පරිදි සැකසීම් වලට භාජනය කළ හැක අහත දැක්වෙන්නේ H ඒකනක මූලික ආකෘතියකි අඩ්ලියගන්න පුළුව මෙනම ටික මේ ටික මේ තමයි වෙබ්බඩ වියක මූලි ආකෘති හිස කොටස තියන අවඩයට පස්සේ කඳ කොටස බොඩි කියලා තියනවා ඔක්කොමටික ලියගන්න වැ මේ කෝඩ් නියල ඉවර වෙලා අපි මොකද කරන්නේ අපි මෙහම ලියග සාමාන්‍යෙන් HTML කේත ලිවීම සඳහා DreamV CK editor isR Blue Griffin van නොදුකාංග භාවිත කළ හැකි අතර HTML මනා පුහුණුව සඳහා html මනා පුහුණුව සඳහා නෝpadවැ සරල නුදුකාංග භාවිත කිරීම වඩාත් සුදුසුවේ අපි මේ කෝඩ් මොකද කරන්න නොට පඩ් එකකටයිප කරනවා ටයිප කල කොමදී පස කර දියගම් මොක ඉහත පරිදි ඇතුළත් කරගත් HTMLේතෆ සව්ස් මගින්.ht දිගුව යටතේ සුරැකිය යුතුය දයම සව් කරට පස්සේ එht ගොනුව වෙබ්පතිරීක්ෂුවක් කරහා විවෘත කරගත් පසු එහි බොඩි කොටසේ සඳහන්ව ඇති සියලුම දැ වෙබ් අතිරික්ෂුව තුළ දර්ශනය වනු දැකගත හැක පයිට ස්ථානයේ ඇති දෑ Webබතිරෙක්ුවේ මාත්‍රකාවසේ දැක ගතහැක ඇති විදිරි තමයි අපි වෙබඩවිය හදන්න පටන්ගන්න තට මේ තමයි මූලික කේත දැන් අපි ඉගනගන්නවන මොනාද මේ මූලාංග වල එන අපි අනුමාතෘකාාවක් ලයාගහමටම වල භාවිත කරන මූලාංග කියලා මූලාංගත් නිර්මාණයවෙන්න කොහොමද උධාරණයක් විදියට ගම්ම මේටික මකලදානෝ මම අපි උධාරණයක් විදියට ගම්මෝක තිබත් කමන්නමට බියRර් ගැත් කතා කරන්න පුලන්න දෝ එ1 කිය මූලාගයක් ගන්නෝමම ර මේ මේ එලිමට එක1න් එලිම එක එලිම එක දෙපැත්තට කුඩා සල කුණයි විශාල සලුුණයි දම්ම මේ එලිමට එක දැක්ග එකක් විදියට තමයි තියන්නේ දම්මට මේ මූලාංගය ඇත්තුේ එ1න් කියලා ලියලා අකර වචනය ලියන්න පුළුවන්. ගළමගේ මූලා ඉවරයි කියලා කියන්න මෙහම එච්ච එකක් ද. මූලාංග ලියන්නේ සාමාන්‍යෙන් ආරම්භක මූලාංගය අන්තර්ගතය අවසාන මූලාගය කියන දේවල් පාවිච්චි කරලා. ආරම්භක මූලාගේ අන්තර්ගතය අවසාන මූලාගේ දැම්මි එව කරල බැලුවෝ අපිට ඒක වෙන දේ පිටුවේ බලාගන්න පුළුවන් මාතුකාක් විදයටෙ එකත් ඇතුලත් වෙ තිය නොහෙම තෙලෝ. සමහර මූලාංග තියෙනවා එහෙම ආරම්භ කවසාහන කියලා දෙකක් නෑ මෙමට කියන එලිම් කියලා. එලමෝලට අපි මොනවත් කටන්ඩන්ඩෝන්න ඒක ලියබපුුතැනන් ඒ අදාලකාරය සිද්ධවේ නොද කියන එලිම් එක අපි පිටුවට ඇතුළත් කරහම බRර එක වෙන්න යට රූලට ගෙන න එක. ට BR වල බලපෑමිට කලින් එකටත් නෑ ඉට පස්සෙක නෑ ඇත්තරම. මොක Rරලින් කල දන අු රූලකට කාරසැක සෙට කල යන. ඒහින්ද මේක අලුත් හෝලෙට අයිපේෙනවා. ඇනතුව බියාරෝලි මොනොවත් මේකට කරන්න හැබැ දැන් එච්චවන් වොලින් එච්චවන් ආරම්භ කවසාන්න දෙක අතර තියෙන මේ හෙලෝ කියන වචනයට යම්කිසි දෙයක් කරනවා. ග මුූලාංගගේ පාවිච්චි කරන්න අපේ වේපේජගේ තියෙන මොවාරි දේකට මොනෝහරි දෙයක් කරන්න. ඇති කරන්න මොනවද කියන අපි ද මූලාග ඉගනගෙන යනොට ස්රහට ඉගන ගන්න පොළු. බිලියාගම්ූ මූලාංග අයටතේ. HTML මූලාංග මගින් වෙප්පිටුවේ අන්තර්ගත දෑ සඳහා විවිධ වෙනස්කම් සිදු කරනු ලබයි සාමාන්‍යයෙන් මූලාංග ආරම්භග සහ අවසාන මූලාංග දෙකකින් සමන් විත වේ ලියගන්න පුලන් මේ උදාහරණේ මෙතියෙනෙ ආරම්භක මූලාංගය අන්තර්ගතය අවසාන මූලාංගය යඟට තරුවත් දාල යටෙන් ලියාගන්න සමහර මූලාංග ආරම්භක මූලාංගයකින් පමණක් සමන්විත අතර ඒවා හිස් මූලාංග ලෙස සලකයි. බාර්යනු එවැනි මූලාංගයකට උදාහරණයකි අපිද බලමු විවිධ ූලාංග පාවිච්චි කරලා මොනවද අපිට ලේඛනය එක කරන්න පුළුවන් කියලා ඔය ලියගන්න මාතෘකාවක් විදිට මේ අපි කතා කරන්න යන පළවෙනි මූලාංග කාණ්ඩය HTML වල භාවිත කරන මූලික අකුරු සැකසීමේ මූලාංග ල් වල මූලිකව අකුණු සකස් කරන්න නපුරුවවල පෙනුම වෙනස් කරන්න වගේ දේවල් වට ටෙක්ස් ෝමටන් ල ටි කියන්නන්නේ විධ මූලාංග පාවිච්චි කරන්න පුලුව. පයා මම ලියාගෙනයන ටික රූලක් ඉඩ තියදිය පාතර පාතත් ලියාගෙනයම්. එට පස වන්න මොකක්ද කල ස්රයින් ියකම්. මොනාද මේවා අපි එකක් කතා කරන බී කිය මුූලාගගේම හෙෝ කියල වචනය දාන්නම් මෙහමේකටම. ඊඟට අයි කියල එකක් ගැනමං කතා කරන්න B ඊළඟට U කියල එකක් ගැනමං කතා කරනවා ඊළඟට S කියල එකක් ගැන මම කතා කරනවා ඊළඟට BIග කියල එකක් ගැනමං කතා කරනවා. වෙන්නගේ ලබි බලමු හිළඟට ස්මෝල් කියල එකක් ගැන ීළඟට ස්ට්‍රෝන් කියල එකක් ගැන

ට දාන්නම් මෙSU කියල එකක්ඊඟ SUබ කියල එකක් මම කියනවාSUSUඊඟට ඟම තව එකක් කතා කරනවා සන්ට එළඟට මම කතා කරනවා Vර්. ඟගට ම අන්තිමට කතා කරනවා මා කියව් මෙන්න මේ උසුලන ඊක් තියෙනද මෙතන තරයි පහය ඇතටයි නමේ දහයකොයද දහත් වනක් මෙතැන තියෙන මෙන්න මේ උසුලන ටික ගැනපි කතාකර ලිය ගැන්න ඉසල්ලලා මේ ටික රුලක් කරුල දැම්මම් මේ ලියපු ටික සෙව් කරනවා හරි නිකම සෙව් කරලා මන් පේ්ජකට රීෆ්‍රස් කරනවා බලන්න අපිට පේන ජාති මම උඩ තියන හෙලෝ දිසස්මයි වෙබ් කියන එකත් අයින් කරන්නාලා ද බලන්න පේන ජාති මළවෙෙනය කෙම්මොකක්ද වෙන්නේ බෝල් දෙවනිය කෙම්මකක්ද වෙන්නේ ඉත්ටෑලික් ගෙන් මකක්ද වෙන්නේ අන්ඩලායින් හතරවැනිගෙන් මොකක්ද වෙන්නේ ස්ට්‍රයික් එස්සක්කරෙන් කියැන ස්ට්‍රයික් ඇගුල ඉස්සර නිරික ඇල්ලක්ග ලිය ගන්ඩ අකුරු බෝල්ඩ් කිරීම මහත දනකම කිරීම බෝල්් කිය ලියගත්තරන ඇැති ඉටැලි දකුණු පසර ඇල කිරීම U අන්ඩලන් යටති නිරක් ඇතුළත් කිරීමටමැතන ස්ට්‍රයික් හරහා ඉක් යැඳීමට ද් කියන සුලනය පවිච්චිරාම නික් අකුරුවලට වඩ විශාල ප්‍රමාණයන්නේ අකර අපිට බලාගන්න පුළුවන් ස්මෝල් කියන එක පාවිච්චි කරාම අන්නකුරුවලට වඩා පුඩාවට බන් ප්‍රමාණයෙන් කුඩාවේ නොව ඊළඟත මේ අන්නපුරුවලට වඩා පුඩාවට ඉළඟට. ස්ට්‍රෝ කියන එකයි බෝඩ කියනගේ වෙනසක් නෑවාඩට පේන ද දෙකම එකම වගේ ස්ට්‍රෝන් එකයි බෝල්ඩ එකයි දෙකම එකවගේ ඉටලික් එකයි ඊ එකයි දෙකම එකගේ ඉටලික් එකයි ඊ එකයි දෙකම එකවගේ එව සමානයි ඊ සහ ඉටලික් දෙකෙම වෙන්නේ දපුුණු පසට ඇලවෙෙන එක බෝල්ඩ් එකනොයි ස්ට්‍රෝ එක නොයි දෙකෙම වෙන්නේ අකුරුවල මහත වැඩි වෙන එක. ඊඟSUප කියන්නේ සුපර්ස්කිප් එකන අනිකුරුවලට වඩා ඉහලින් කුඩාවට දැක්වීමට මෙන මේවාකව පෙන්නට අපි පාවිච්චි කරන්නේ ඒ ක්‍රමය ඇ 2017 එකට මොනවත් කරන්න ඒ පිණිගම්ම ලියයනවා ඉට පස්සේSUප TH උඩට යනවා SUP වහනෝ ඊළඟ එක සබ්ස්කිප්. H2ෝ එතකට සබ් කියන්නේ පහතින් අන්නකුරුවලට වඩ පහතින් මේේ දෙකේ ඉලක්වම පෙන්න්න සබස්ක්‍රප්ක පවිච්චි කරන්නකොරු අන්නකුරුවලට වඩා පහතින් පෙන්න්නන. සෙන්ට කියන්නේ දැ මේ සෙන්ට කියකේ තියෙන විශේෂත්ය ඒක ඒ පේලියම න මේේ තියෙ සෙන්ට කරම කොහමත් අලුත්පේලියක මැද කරල පෙන්න වෙෙන්නේ අන්න එතකොට අලොත්පේලියක ඒහෙලෝ කියන වචනේ පිටුවේ මැදට එක එල්ල කරලා තියනවා. එ සෙන්ටවලින් කරන්න මොකක්ද පිටුවේ මැදට එක එල්ල කරයි. BRර්වලින් කරන්න මොකක්ද. බRුවලිින් කරන්නේබRර් තියන තැනින් ඊට පස්සෙ තියන ටික අලු ත්‍රූලකට ගෙනියනෝ වැ හින්ද තමයි ඔයාට මේ මෙහෙම දකින්න අබවේ. එළඟට මේ මාකව් කියන එක මාකයව් කිය එකත් අලු ත්‍රූලකම තමයි හම් වෙලාය මා රම්භ වෙන්න. මාකිව ඇතුල තියන නමද චලනය වඩ පටන්ගන්නවා. සාමාන්‍යයෙන් ඒවා දකුණේ සිතමට චලයයක් තමයි අපි දකින්නම්බෙන මට චලනය වෙන. දේටිකෝට ඉස්රයින් ලියාගන්න පුළුවන්ම හමේයික. අපි මේ මාකියව් කියනක ගැන තව වැනිපුර ටික් ඉන ගන්නයි යන. මොකත්දේ මාකව් කියන අනිකෙවමං අයින් කර. මේ මාකව්ෙන් අපි දේවල් චලනය කරගන්න වානේ. මේ සේව් කරලා මාකිව විතරක් ඉතුු කරගන්න. මාකිවලින් වනි අපේ සිට දකුණට. අපිට මේ මූලාංගවලට උපලක්ෂණ එකතු කරන්න පුළුවන්. මූලාංගයකට උපලක්ෂණය එකතු කරන්නේ. මූලාංගයේ ක්‍රියාකාරිත්තය වෙනස් කරන්න. මං මේකට දානවා ඩිරෙක්ෂන් කියෙල පොලක්ෂණය. ිරක්ෂන් දිශාව. සමාන ලුණ දාල උදෘත පාට ඇතුළේ මං මෙතන ඇතුළත් කරනවා දේවල් කීපයක්. මාක වක් අපිට මේ දිශාව වෙනස් කරන්න. එක්ක වමට කියල ලියන්න පුළුවන් මෙතන්ද මට කියල ලිවෝත් මොකදවෙන්නේ. වචන කොහොමත් යන්න වමටම තම ඒ වෙනසන්න. හැබැයි මං මෙතන් ලෙෆ් වෙනුවට රයිට් කියල ලිවෝ දැන් වචනවල දිශාව වෙනස්වෙනවා කොහෙටද දකුණට දකුණනට අකුරල දිශාව වෙනස්සවා දකුණට එහෙම නැත්තම්මට තන් ලියන්න පුුවන් උඩඇ මේ කියන්නේ තිශාව ගන අප දැමය නවා උඩට ඉතින් අර අ කුරුවල පරිමාව පුංචිහින්දා ඒ පේන්න චටියට ප්‍රදේශයක යටටමන්ද උඩරගන්න න අපි පේජ එක ෆෝමට්රක ඉන්නොන මුලු ඒරියාය එකම ඒ වගේම තමයි අප වගේම අපිට දාන්න පුළුවන් එකත් තමයි දවන් ඇතෝට මනවා ඉට ඉදල ඇයට. එ මාකි්ේ ක්‍රියාකාරත්තය වෙනස් කරන්න අපිට දේවල් හතරක් දිරෙක්ෂණ එක ක ලියයන්න පුළුවන් මෙතන එකක් ලෙෆ් අනි රයිට අ මං ටොප් අ බොට් සොරි ටොප්න මේ අනි ඩව් මෙන්න මේ විදියට අපිට දිශාව වෙනස්කාරන්න පුළු අපි ලියාගව්මම මාකිව උපලක්ෂණයට මාකිව් උසුලනයට පහත පරිදි උපලක්ෂණ ඇතුළත් කිරීමෙන් එහි චලනය වන රටාව වෙනස් කළ හැක ඔය මෙවැන් එකයි ඇතුළත් කරන්නේ මාකි වයගත්දැක්ක ඩරෙක්ෂන් ලියනෝ උදාහරණ ලියද එක්කම මේ ඩිරෙක්ෂන් වෙනුවට ලියන්න පුළුවන් තවය එකක් තමයි බිහිේවිය යවර්ධන්න ඕහවා විතර ධාන රෑම් ඇමරිකන් ඉංලි් ෝම් එකට ට මාකව බිිය බිවිය කියල දාල ඔයා මෙතැන්ට ඕල්ටනේට් කියල දැම්මොත් මාක බ ඕල්ටනේට් කියල දැම්මොත් දැන්වඔයාට මේක බලාගන්න පුළුවන් දෙපැත්තටම චලනය වෙන මල් ිී දන්න ර එක පැත්තකට ගිහිල්ල වැැදදිල න ප ඒක ව ද න දලිය ළලාන පැත්තර ගීල් ඒහි වැදදිලා අනි පැත්තේයනවා. ඇයිදරට දෙපැත්තර චලනය වී චලනය විීතියනවාට අපිකෙන යිට නේට ිහිේවිියෝය එකක්කයේ. ර මාකිව්ූ එක සාමාන්‍යෙන් අපි ඉකනගත්තාර මූලාංගයක් වෙනස් කරන්න පුළුවන් විවිධ ක්‍රම පාවිච්චි කරලා. අට තේරෙන් ඕොනොද දමන්න ඉඟ දාාරන මාකිවල්ටම තවදාාරු ඊළඟට අපි කතා කරමු වචචන සැකසීමේ මූලාංගත් ගැන ෆො එ ෆො මූලාංගය ෆොට් කියන ලාන්ගේි නිකම්ම ලිවෝොත්හෙම. ෆොන්් කියලා හෙලෝ කියලා ලියනොවා. දස ෆොන්්ටක් ලිවර කරනවාන දැන්ට පිවර කරන්න නැති දේවල් වලටිගනගත්තේ බRර් විතරයි තව තියන ඉසර හටි ගනගන්න. ඉතින් ෆොන්ට් කියන මූලාන්ගේ අපි මෙම ඇතුළත් කරලා බැලුවට. කොට මුොත් ව නක් වන්න නෑ නිකම්ම අපි හෙෝ කියෙ ලිුවවත්ොයේගේ ෆොට් ඇතු හෙෝ කියග ලියව ව. හොමම ෆොන්ට් කියල හෙලෝය එක ගුත් ලියනවා නිකම්ම හෙලෝයක ගුත්ලියනු. මේ දෙගතර වෙනසත් තියනවාද. එකන මේ ෆොන්ට් කියන එක නිකම්ම පාවිච්චි කරට වැඩත් නෑ. අපි මූලාංග කෙල ජාතියක් ඉගනගත්තම ඒ එකයි ඊට කලි. අනිවාරෙන් අපි මූලාග පාවිච්චි කරන්නම මෙ මූලාංගවලට උපලක්ෂණ පාවිච්ිරන්න මෝන ෆොන් එකක පවි්චි කරනන්න. එකන මට පුළුවන් මේ ෆොට කියන මූලාගයක්ත් එක්ක උපලක්ෂණ අනිමාරෙන් පාවිච්චි කරන්න. එකෙම පළවෙනි උපලක්ෂණ විදියට ෆොන්ට තා කරන්නන ෆො ස් පෙන. පොන්ටගේ පෙනුව වෙනස් කරන්න පුළුවන් මට ෆේස් කියන පලක්ෂණ පාවිච්චි කරලා. සයිස් කියන පක්ෂණ පවිච්චි කළ ෆොන්ටගේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් වගේම, හල කියන පලක්ෂණේ ල්වා කල තමයි අපි පාවිච්චි කරන්නන්නේ යවාර් දාන්නය කියළමන් කලින්කියමතකයි. කළගනඋප පලක්ෂණ පාවිච්චි කරලමට පුුවන් ෆොන්ට එක වර්ණය වෙනස් කර. අපි ෆේසක වෙනස්කල් වලම ඉසල්ලාම එකරද මේ ඔක්කෝමලියන්න ඔන්නි එක පාර. අපිට ෆේසක තරක් වෙනස්ක නන්න සේක තරක් වෙනස් කරන්න සයිේක විතරක් වෙනස්කන්න න්න සයිස්ේක කලයක විතරයින කයක අපිට ඕ න නන දේවල්. හව මේ ෆස්යිස් නැතම් ෆේස් කල සයිස් කලා ොනො දෙර වෙනස් කරගන්න පුොලො. මංන් ෆේස් කියන එක වෙනස් කරන්න යන පූප වගේ ෆොන්ට එකට. අපිග ෆොන්තියෙන් ඒරියල් ඒියල් බලක් ලු සිඩා පූප කැලබ්‍රරි මොනුවර් ඒ ෆොන් එක අපිට පාවිච්චි කරන්න පුොලො. ැම් බලන්න්න මේ හෙලෝ කියන වචෙන්න්ට පංඟර කලින් ඇතුළත් කරපු හෙලෝ කියන වචන මෙතන අයින් කරන්නා මේක. මේ ෝමට් එක කූප වලට කන්නු ඇටුන මඟ ලොකු කරපු හින්දයි ලොකට පෙන්නේ නැත ඇත්ත සයිස්සෙක ඒයවගින්. සයි පහක්විතර සයිස්සක කිය ලොකු කරනවා දැම්බාන්න මොකද වෙන්න කියලා තිකක් ලොකුුණ හතක් විතර ලොකු කරනවා. මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ෆොන්් කියන එලිමට එකත් එක්ක මූලාගේ ඇත් එක්ක ප්‍රමාණයන් සපොට් කරන්න එක දෙක තුන හතර පාහාය හත කියන සයිස් හත විතරගෙන්නොවා. අට්ට කියල දාල සෙව් කරාට කිසි වෙනසක් පේන්න නෑ හත්තම තමයි. එකෙන සයිස්තියන්නේ හතයි ඉට වඩා ලොකු කරන්න ඔන්නම් වෙනමනාල උපක්‍රමය පාවිච්චි කරන්න පුොළුව.යි බලමු කයිමත් කරලා. කලා එක වඩ කැමති පාටක් මෙතරට දාන්න පුලුව. වන්න භාවිි කරනකට අපි වන්න ේත ප ච කරන්න පුළුව ක්‍රමයකු තියනි වරණගැ වෙන ර දැන. යාට මතක් වෙන ඕන නමක් තනි වචනකින් තියෙන නවා වර්ණය විදිහට ඇතුළත් කිරීමේ හැකියාව තියවා තැම මේ සේවූ කරායිති දපි හිතමක ඇත්තටම මේක ලොකු මදි කියලා එමට ලොකු කරගන්න පුළුවන් කොහොමද අඩ පුළුවන් මේ හෙලෝ කියන වචනයට තව ික් කියල ැග යුත් න්න දොට තවට්ටිකා ලොකුව රු ිග පාවිචි ත ල ක ගන්න පුළුව න්න. ොන් ල දිය වල පල් තිෙන්නේ හතයි ෆොන්ට ල්දිී ලඟගු ඒවා පාවිචි කරන්නේ හතයි. එ ලියාගන්ඩ ෆොන්ට් අකුරුවල පෙනුම ප්‍රමාණය සහ වර්ණය වෙනස් කිරීමට යොදාගානේ. ඔයි උදහරනෙත් ලියාගන්ඩට පස්සේ. දරපිට මොක්කරි වචනයක පාට ප්‍රමාණය එට පස්සේ වර්ණය ඉති. සයිස්සගේ ේ සිට හතදක්වා සైසස් හතයි වළංග කියනක ඔයා මතක තිියයාගන්න ඕනු හොඳටම. ඉට වඩා වැඩි අගන් දැම්මට වැඩක්නෑ. එර එන්නේ. මතග ංකිව HTML ణන්නන. හැබැ වැඩ කරන්න. හත వ ොහම ල බේ. අපි තවටැක්් එකක් බලමොය වගේ මේම අපි පාවිච්චි කරන්න ඊළඟ ජාතියත කොටමගද මාතෘකා සඳහා භාවිත කරන උසුල්ලන මාතෘකා සඳාපිට පවිච්චිගණන්න පුළන් උසුලනවා වර්ග තියනවා හයන්ක්ෂ 2ගල උසුල්නටික් ගන්න ඇට H1න් වල ඉඳලා හෙඩින් කියල කියන්න මේමට H1න් වල ඉඳලා H H. මෙන්න මේගේ උසුලන බලන ප්‍රමාණයන් හයකින් තියනම් දෙවට ඔන්න මේ වගේ වයි හදාගන්න පුලුවන් බෝල්් කරලලා එමන ත්තම් ෆොන් සයිස්ස එකක වැඩි කරලා එහම කරලා හදාගන්න පුලුවන් හදා දින්න ඔන්න එක පර එකක් දම වැඩ වර එලේසි වැඩි. ඇද මේමට අපි කියනවා මාතෘකා සඳහා යොදාගන්න උසුලන හෙඩ හෙඩින් උසුලන හයක්ක් තියන කෙල්ලියග ඉල්ලගට අපේ යක් ගැන කර පැරග්‍රා් ටක්් එක පැරග්‍රා් උසුල්ලනය ගළඟ මම මොක්හරි වචනයක් ලියලා හෙලෝවල් කියලා දාන්න දාලා බR එකක් දාලා එට පස මොනොහරි මගේ පැරග්‍රා් එකක ටයිප් කරගෙන යනවා මෙම පැරග්‍රා් එකක ටයිප් කරගෙන යනක හැබයි මේ මම පැරග්‍රා එකක් මෙහම ටයි් කරෙන ගියට යට රලට එන්නේන. තිගනම ටකර රල් න්න ියර වලින් තම රට න්නන ගන්නවා ද මෙම ටයි් කරගෙන ගීල්ල මම්ම එක සව් කරල බැලෝ අප පේජ කොහද පෙන්න්න හෙලෝවල් එක ට තියෙනවා බෙන් යටටරූල ඇැවිල් තියෙනොයිට වසේ පැ ගාක්ක ඇරල තියවා මෙ පැරග් එක අපිට පී කියන ටැගකෙන් පටන්ගත්තත් බර්ධානය නැතුව පී කියල දාල පටන්ගත්තෝ. ඉවර කරන්න න පී පීල එඩකුත් තියෙනවා ම ියර් විතරයි අපි එඩින් නැතිවට හතා කර තියෙන්නේ. දැම් මේඒක ඔන්න බලන්ඩ වෙනදේ පරගා එකක න්න අලු රූ ින් පටගන්න පරගรา ැක්් තියන ේෂ ක්ෂ තමයි අලු්‍රරූලකින් පටන්ගන්නවා ඒ වගේ හිස්තනක්ති ග කලින් දෙක්. ියර හිස්තැති බෙනැ අලුතුලකින් ට ගත්. පැරග්‍ර් ටක්් ීත පැරග පැරග් සුලනය එක ඇට ියන්න පුළුවන්. හිස්පේලියක් සහිතව නවරූලකින් චේද ආරම්භ කරයි. උදාහරණයක් වට පී කියලා දාළ මෙල ියන්න පුළුවන් පොඩි වචන්ටික්දදාලා පියගිවර කරන්න.ඉතින් මේ පීට ඇගග එකටත් උපලක්ෂණ තියනු. මොනද මේ පීටක් එකත් එක්ක තියන වඩ පුුවන් පී එකට අලයින් කියල උපලක්ෂණයක් දාන්න. කියල දාලා අලයින් කියල උපලක්ෂණය දාන්න ගටරල්ට ගත්තනෙටතික පේනනහිද පැදිිව අලයින් උපලක්ෂණ ඇත එක්ක අඩ පුලුවන් සමාන ලකුණ දාළ මෙතන්ට ඇතුළත් කරන්න පන් ලෆ්ද රයි සන්ටද ජස්ටිෆයි දා ර අපි එක එල්ල කරන්න. ඒවා මන්ද මෙතන්ට ෙෆ් කියල දාල සෙහ් කරලා බැලුවට මේක පොනොුවත් වෙනසක් පේන්නේෙ නෑ. මොකද සාමාන්‍යෙන් වචන එකේල්ල වෙලා ති එන්නෙ කොයිපැත්තටද. සාමාන්‍යයෙන් වචන එක එකවෙල්ල වෙලා තියෙන්නේ රි වම් පැත්තට ඔයාට වෙන පැත්තකට එක එල්ල කරගඩ ඕන්න ඔයා මේ ලේ වෙනුවට රට් කියලදාන දැන්වන්න බලන්න වචන දකුණු පැත්තට එක එල්ල වෙනවා ඒකම මෙතන සෙන්න්ටර් කියල දැම්මොත්. දැං වචන මැදට එකල්ල වෙනෝ බලාගන්න පුළුවන් හොයා මෙතන්ට ජස්ටි ෆයි කියලා දැම්මොත්. ඒ මනොත් මේ දෙපැත්දට එකේල්ල වෙනෝ බලාගන්න පුළු. එනම් පැරගා් එකක් කපිට් එකේල්ල කරන්න පුළුවන් උප ලක්ෂණ පාවිච්චි කරලන්න. එනම් පරගාෆ් එකේල්ල කිරීම සඳහා චේදයක් එකල්ල කිරීම සඳහා. ලේ කියල නොලිවුවවත් වමේ තමයි තියෙන්නේ හැබයි රයි සට සහ ජස්ටිෆයි කියන එකල්ල කිරීමේ ක්‍රම පාවිච්චි කරන්න පුුව චේදයක් එකල්ල කිරීම සඳහා පහත උපලක්ෂණය භාවිත කළ හැක කියලා ඔරල ලයාාගටගට මත තියා න්න බිය ර ල නො අට රෝල්ට ගන්න පුුව. පීවලනිනොත් යාට රෝල්ට ගන්න පුළුව හැ ප විල අටර ට ගන්න. හිස්තැනකුත් එක් හිස්පේලියකුත් ඇතුළත් කරලලා තමයි අට රෝල්ට ගන්න කලින් චේදයක් තියෙනවාන අලුත් චේදයක් විදියටට අපිට පීවලින් චේදයක් නිර්මාණය කරන්න කළුවන් නිකම භියර්ධාවට වඩා. දැ ඊ නඟයට මම චේදයක් මේකට අතුළත් කරලා තිබට මගේ වෙප්පිටුව ලොකුවනකොට ඒ චේද ඉබේම ඒ පිටුවට ගැල්ලපෙන විදිහයට බලන්න අකුරු සෙට්පෙනවා දැන්ුව. දැන් මෙහෙම කොඩිට තියනකොට පේලි. ඇක් විතර යන චේද මෙහම කරන හොට තියන පෙලි දෙකයි. ඇයි පිටුව පුරා එක ිහිදනවායිබේ එ පැරගාපි එක අපිට ඕන කොටසක විතරක් තියාගන්න බෑහෙ. එ තියාගන්න ඕන්නට වල තියනවා විශේෂ ටැක්් එක විශේෂ මූලාන්ගයක් තියනවා PRRI අපිට ප්‍රීෆෝමටර් ටෙක්ස්ට එකේ ගැන්නේ කලින් සකසපු අචනාපෘතියක් මේකෙන් ඇතුළත් කරන්න පුලුව කියන ප විච්. PI කිය දාලා టක් త මిක් යි කර. ට කරන. I මిක් టයි කර. එ. టැක් නික ైයි කරන කරන. නිකම්ම රිిග ై කර. එ කරන. තැබ්ක් ේලා టై කරන. මදියට వද ోి හි తැ ඉ ම ైයි රන ට කර කර. කල මේ ප එක ඉවර කරන. ට බලාගන්න පුළුවන්වෙයි. වලින් ඇතුළත් කලන දේවල් ඒ විදදිහටම වෙප්පිටුවට ඇතුළත්ව වෙන ඒක පිටුවල්ලොක පොඩිරගල වෙනස් වෙන්න. හැබැයි ඒකෙති අර සාමාන්‍යෙන් පාවිච්චි කරන ෆොන්ටක නෙමේ පවිච්ි කරන්න ඉට වඩ ටිකක් වෙනස් ෆොන්ට එකක් තමයි ඒකෙති පාවිච්චි කරන්න. ඉතින් පේ ටැක්ගක පාවිච්ි කරල යාට පුොළුවන් ඔයාට ඕන විදට දැන්නිගන් කවයක් වගේ එකක් වගේ ඇතුළත් කරන්න ඔන්නම් වාගේ කණඩයක් ඇතුළත් කරන්න ඕන්න නේද. ෝට් ඇතුල එමක් නො හරි නිකන් කියමනක් වේ දේවල් ඇතුළත් කරන්න ඔන්න ඒ පරග්‍රාි ේ දෙන්නම හිටි න අපි දැ මේක උදරත පාට ඇතුළම දෙැක්න්න නරි මෙම දාලා මෙතනින් මුදරෘත පාටි බර කරන්න දැ මේ ඒ විදෙ වෙනස්සේෙන ඇති මේකො අයටට තවටික් ෆෝමට් කරන්න පුළුව ෆොන්ට ටක්් එකක් දා නැත්තම් වාට දැ මේ එක ලොකුමදම් බිගක් දාල බිගගියකි බරගන්න ික් කිය එක දාලා මම සේව් කර දැදරටිකල් ලොක කරලා බලාගන්න පුළුව මේ අපුරු ර්ග වෙනස් කරන්න න ොන්ටක් එකක්දන්න ෆොන්ට් අපි කන ගත්ත ෆොන්ට් කියලා දාලාෆේ එක වෙනස් කරන මම කූපවට එෆොන්ටකිවරන්න මෙනින් පඩිග දන්න පිළිවලට මදදා ඕන කියලාගන්න. බර ක න්න න ච ක. චන වරලා ප ර බి్ ොන් රල ටහරන් තියන්නේ පිළි ට න බේ. එම ඕන නෑ අනිවාරන න විදියට ව ම ො යි න්න ිද න්න. දැකන. අපිට ඕන විදිහකටම පవච් කල න න රන්නන්න විතරයි. ඒ විදදිහටම කියන විද්‍ය ර වා. නපිියගම් පාරීට එක එක පාරී උසුලනය මගින් අවශ්‍ය ආකාරයකට වාක්‍ය කණ්ඩයක් පිටුවට ඇතුළත් කළ හැක උදාරනක තුොවන්්ඩයා ගන්න පුළන් පාර කළ දාලා ඔවිදිහතම එ අපි ඔය ඉගන ගත්තේTMමල්වල පාවිච්චිකගන්න මූලිකම උසුලන කීපයක් ගැන. දර උසුල්ලනටික පාවිච්චි කරලොයාට වෙපිටුව මූලි ේල් ගැ වචානා ශ්‍රිතව දේවල් වෙනස් කරගන්න පුළුව. දෙේවා උත්සාහ කරල බලන දැන් මේකෙන් මන් කියන්න ඔුලු මහ ලොක වෙෙබ්බේජ එකක කදන්න ඕන කියලලා නමුත් අපපුරු අශිතව දේවල්ලොයා මොනොහරි ඇතුළත් කරලා වෙනස් කරලා උusuලන කළවං කරලා බපිටුවක තුළත් කල බලා